දෙයන්නේ අඩවිය අඩවිය දෙයන්නේ අඩවිය මෙතෙක් කතාව විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් බහිරව කන්ද පිළිබඳ ගවේෂණයකට සහභාගී වූ අතර එහි සිටි දීමින්ද නම් තරුණයාට යම්කිසි බලගතු ආත්මයක් ශරීරයට ඇතුළු වුණා. ඉන්පසු දේවින්ද විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අභිවංශගේ නේවාසිකාගාරයට රැගෙන පැමිණියා. මහාචාර්යවරයාගේ ප්‍රශ්න කිරීමෙන් දේවින්දගේ ශරීරයට ඇතුළුව ඇත්තේ දලයා නමින් ආත්මයක් බව හෙළිවුණා. පසුව එම දලයා නම් ආත්මය ගරායකු බව හෙළිදරව් වුණා. එතෙන් පටන් ගරායකුගේ ආත්මය විටින් විට දේවින්දගේ ශරීරයට පැමිණ තර්ජනය කරමින් දේවින්දව ගෙන යන බව කීප වතාවක්ම පැවසුවා. සියල්ලන් මවිත කරමින් දේවින්ද එක්වරම කාන්තා කටහඬකින් කතා කරන්නට වුණා. දේවින්දගේ ශරීරයට තවත් ආත්මයක් ඇතුළු වූ බව දැනගත් මහාචාර්ය අබේ එම කාන්තා ආත්මයත් සමග ප්‍රශ්න කරන්නට වුණා. පසුව හෙළිවූයේ දේවින්දගේ ශරීරයට පැමිණ ඇත්තේ ගිරිදේවියගේ ආත්මය බවයි. ඉන්පසුව ගිරිදේවිය සිය දුක්මුසු කතාව මහාචාර්යවරයාට සහ පිරිසට දිගහරින්නට වුණා. ගිරිදේවිය සහ දලයා නැතිනම් ගරායකු පෙර කලකදී එකකුස උපන් සහෝදර සහෝදරියන් බවත් ගිරිදේවිය පිළිබඳ දලයාට ඇති වූ ආලය නිසා සියලු ප්‍රශ්න හටගත් බව ගිරිදේවිය දේවින්ද මාර්ගයෙන් හෙළි කළා. දලයාගෙන් සිය දියණිය බේරා ගැනීම සඳහා ගිරිදේවියගේ දෙමාපියන් විසින් ඇය ගිරිලෙනක සංගවා තිබූ බව ගිරිදේවිය පැවසුවා. පසුව ගිරිදේවිය දේවින්දගේ ශරීරයෙන් ඉවත් වූ අතර දලයා නැවත දේවින්දගේ ශරීරයට පැමිණියා. උදෑසන අමීෂා මහාචාර්ය අබේ ඇතුළු පිරිස මුණ ගැසීමට පැමිණි බව හෙළි කළ දලයා ඇයට හොඳ පාඩමක් ඉගැන්වීමට යන බව පවසා දේවින්දගේ ශරීරයෙන් ඉවත් වුණා. පසුව අමීෂා මහාචාර්ය අබේ වංශගේ නේවාසිකාගාරයට පැමිණි අතර ඒ එන අතරමඟ ඇය කානුවකට ඇද වැටී තිබුණා. පසුව ඇය කානුවකට තල්ලු කර තිබුණේ දලයා බව අමීෂා දැනගත්තා. ගිරිදේවිය නැවත දේවින්දගේ ශරීරයට පැමිණියේ අමීෂා මවිත කරමින්. එසේ ඇය මවිත වූයේ දේවින්ද කාන්තා කටහඬකින් කතා කරනු නොදක තිබූ නිසායි. පසුව ගිරිදේවිය ඇගේ දුක්මුසු කතාව නැවතත් කියන්නට පටන් ගත්තා. අතීතයේදී දලයා ඇයව කෙලසූ බවත් ඉන් පසුව ඇය ගෙලවෙලලාගත් බවත් ගිරිදේවිය දුක්මුසුව කියා සිටියා. ඒත් සමගම ගිරිදේවිය දේවින්දගේ ශරීරයෙන් නිවත් වුණා. ඉන්පසු මහාචාර්ය අභිවංශ දේශනයක් සඳහා පිටත් වූ අතර අමීෂා, දේවින්ද, අශේන් සිවන්දියන අය නේවාසිකාගාරයේ රැඳී සිටියා. එක්වරම දේවින්දගේ ශරීරයට නැවත දලයා පැමිණ කලබල කරන්නට වුණා. සිවන්දේ අශේන්ගේ ඉල්ලීම මත දේශනයට ගිය මහාචාර්ය අභිවංශ කැඳවාගෙන ඒමට පිටත් වුණා. දෙයන්නේ අඩවිය අද එතෙන් සිට දෙයන්නේ අඩවිය මං ඒ වෙලාවේ ලෙක්චර් එකේ හිටියේ. සිව්වන්දි ස්ටේජ් එක පැත්තෙන්ම දුවගෙන ආවා. දරුවනේ, සිග්මන් ෆ්‍රොයිඩ් මනස ප්‍රධානාකාර තුනක් යටතේ පැහැදිලි කරනවා. ඒ තමයි ඉඩ්, ඊගෝ සහ සුපර් ඊගෝ. ඉඩ් කියලා කියන්නේ මනසේ දමනය. සිවන්දි, මොකද මේ? අනේ සර්, අනේ සමාවෙන්න සර්. දේවින්ද අමුතු විදිහකට කියවන්න පටන් අරන්. අශේන් කිව්වා සර්වෙක් මන්ට එක්කන් එන්න කියලා. හරි, මං එන්න සිවන්දි. ඔයාලා යන්න. දරුවනේ, තවත් විනාඩි 20ක් පමණ තියෙනවා දේශනයේ අවසන් වෙන්න. නමුත් මට දැන් හදිස්සියම යන්න වෙනවා. එතකන් ඔයාලා එළියට ගියත් කමක් නැහැ. නමුත් මම කියලා දීපු මානසික වේදනාව සංසිඳුවීම සඳහා ඖෂධීය නොවන ප්‍රතිකාර
අන්නේ අභ්‍යාසය අත්තදා බලන්නකු ඒනම් ආයිබෝවන් දීයන්නේ අටවිය අටවිය. මම පුළුවන් තරන් ඉක්මනට දිව්වේ හොස්ටල් එකට. හෙතකොටත් බොහෝ දේ සිද්ධ වෙලා. පැත්තකටවයන් මොකද මේ යුද පිටියක් ඉන්න හිතුවද? නවත්තනවා දලයා, නවත්තනවා. නවත්තන්න නවත්තන්න මම්මුව ගෙනියපු දාට. ඒකට ඉඩ දෙන්නේ නැතිනම් මේක මෙහෙමම තමයි. මොකද මේ? ගුරා, උඹ ආවද? එහෙනම් බලමු මේ දලයව මෙල්ල කරන ඇටි. අකුණු කොටනාප යක්කෝ නටනාප හෙන රාජා බලා දීයන්නේ අටවිය අටවිය දීයන්නේ අටවිය 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 දීයන්නේ අටවිය අටවිය දීයන්නේ අටවිය. දලයා, තමුන් එක පාපකර්මයක් කරගත්ත වෙනුවට තවත් පාපකර්මයක් කරගන්නයි හදන්නේ මේ විදිහට මේ අහිංසක ළමයට වද දීලා. අහිංසක ළමයා? යස අහිංසක මුව මම ගෙනියනවා. දලයා, මේ අහනවා, දැන්වත් ඔය පෞකාර සිතුවිල්ල ඉවත් කරගන්නවා. මොකද්ද බල පෞකාර සිතුවිල්ල? තමුන් නිසා තමුන්ගේම සහෝදරිය ගෙලවලලා ගත්තා. ඒ පාපය මදිවට දැන් මේ ළමයාගේ ජීවිතයත් විනාශ කරන්න හදනවා. අනේ ඇත්තට දලයා, තමුන්ට මේවයින් නිදහස් වෙන්න උවමනාවක් ඇත්තෙම නැද්ද? මම කොහොමත් නිදහසේ තමයි ඉන්නේ. මගේ නිදහස නැති කරන්න ආපු එකාව ඉවරයක් කළාම මට නිදහස් වෙන්න ලේසි. කොහොමද දැන් තමුන් මේ ළමයාව ගෙනියන්නේ? කොච්චරවත් ගෙනියනවා ගෙනියනවා කිව්වට කොහොම ගෙනියන්නද කල්පනාව? පුළුවන් දෙයක් කියනවා දලයා. ඒයි ගුරා, මට මූව ගෙනියන්න ඕන තරම් ක්‍රම තියෙනවා. එහෙමනම් කියමුකෝ බලන්න අපිට දැනගන්න මොනවද ඒ තරම් තියෙන ක්‍රම කියලා. මහ ලොකු අමාරුවක් නැහැ, වැඩිය දඟලන්න දෙයක්වත් නැහැ. තමුන්ට තේරෙනව ඇතිනේ මම ආවම මේකොල්ල හැසිරෙන්නේ මට ඕන විදියට කියලා. ඕ ඉතින්? ඉතින් මට තියෙන්නේ මේකොල්ලගේ මනසට කියන්න මේ ගොඩ නැගිල්ලේ උඩට යන් කියලා. ඊට පස්සේ? ඊට පස්සේ ඊට පස්සේ කියන්න තියෙන්නේ පැනපන් කියලා විතරයි. දීයන්නේ අටවිය අටවිය. දලය මෙහෙම කිව්වම මගේ ඔළුවෙන් හීන් දාඩිය දාන පටන් ගත්තා. මේක හිතනවට වඩා බරපතල තත්වයක්. දීයන්නේ අටවිය අටවිය දීයන්නේ අටවිය 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 දීයන්නේ අටවිය අටවිය
දලයාගේ හඳින් ඒ වචන ටික ඇහුවම තමයි මට මේ තත්ත්වයේ තියෙන භයානකකම තේරෙන්න පටන් ගත්තේ. එදා මම තීරණය කළා කිසිම විදිහකින්වත් දේවින්දව තනි කරන්න දෙන්නේ නැහැ කියලා. මොකද දේවින්ද තනි වුණු වෙලාවක දලයා මේ විදිහට දේවින්දට නියෝග කළොත් අනිවාර්යෙන්ම දේවින්දගේ ජීවිතය ඉවරයි. දලයා මේ අහන්න, එහෙම දෙයක් ගැන හිතන්නවත් එපා. දැන් තේරුණාද මට මූව ගෙනියන්න පුළුවන් කියලා? මම පිළිගන්න. හැබැයි ඒත් එක්කම මම යෝජනා කරන්නේ මේ තවත් පව් පුරව ගන්න එපා කියලයි. මොකද්ද මම කරපු පව? දලයා, තමුන්ගේ සහෝදරියට මොකදුනේ? ඒ කවුරු නිසාද? ඇයට ජීවිත කාලයම ගිරිලෙනක ඉන්න වෙලා ඒ ගිරි ගුහාවෙවත් ඇයට නිදහසේ ඉන්න දෙන්න දලයා ඉඩ දුන්නේ නැහැ නේද? වඳින්නම් ඔය කතාව නවත්ත ගන්නවා. මට ඔය කතාව ආයෙ මතක් කරන්න එපා. මගේ මුළු ආත්මයම කිරි ගන්නවා වගේ. එහෙම කියලා හූවකුත් කියාගෙන දලයා දේවින්දගේ ඇඟෙන් ගියා. මම හිතුවේ දේවින්ද ප්‍රකෘති සිහියට ඒ කියලයි. ඒත් සිද්ධ වුණේ ඒක නෙවෙයි. දේවින්දගේ හිස එක පාරටම කඩන් වැටුණ වගේ වෙලා ආයෙම ඔළුව දෙපැත්තට ගැස්සුවා. දේවින්ද මේ අශේ සර් බලන්න මේ මොකද උනේ කියලා. දේවින්ද, අමේෂා මෙහෙටෙන්. ඔය පැත්තෙන් දේවින්ද බලලා ගන්නකෝ. මචං දේවින්ද ඔහු ගියා. දියන්නේ අඩවිය. දලය ගිය සැනින් දේවින්දගේ ශරීරයේ ඇතුළට ගිරි දේවිය ආවා. ඇත්තටම මේ විද්දි මට මේක එපා වෙලායි තිබුණේ. මට ටිකක් කෝප ගැන්වුණා. මොකද්ද මේකේ තේරුම? මොන වදයක්ද මේ ළමයාට මේ දෙන්න මාරුවෙන් මාරුවට දෙන්නේ? මේ ළමයාගේ ජීවිතේ විනාශ කරන්නට හදන්නේ? සමාවෙන්න, මම යලි පැමිණෙන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා මා මේ පැමිණියේ අවසන් වතාවටයි. මෙහෙම ගියොත් දේවින්දර ජීවිතයක් නැති වෙනවා. තමුන්ලා මේ විදියට මේ ළමයාගේ ශරීරය පාවිච්චි කරන එක වැරදි. නැහැ යලි, මා පැමිණෙන්නේ නැහැ. මගේ කතාව කියලා මම යන්න යනවා. අබේස, ටිකක් සංසුන් වෙන්නකෝ. ගිරිදේවි අපේ දේවින්දට කරදරයක් කළේ නැහැනේ. අපි ගිරිදේවි කියන්නේ මොකද්ද කියලා ටිකක් අහලෙමු. මට ටිකක් කේන්ති අවශ්‍යයි. ඔව්, අපි ඇගේ කතාව අහමු. දියන්නේ අඩවිය. හොඳයි ගිරිදේවි, ඔබේ කතාව කියන්න. මා මෙතෙක් පැවසූ දේවල් ඔබට මතකද? ඔව්, සියල්ල මතකයි. මිය කියපු මාගේ සිරුර
ශක්‍ර දේවේන්ද්‍රයා ආරක්ෂිතව සංගවා තැබුවා. ශක්‍ර දේවේන්ද්‍රයා, මේ කතා ඇත්තද? ඔව්, මේ හැමදේම සත්‍යයක්. ශක්‍ර දේවේන්ද්‍රයන් මාගේ සිරුර සංගවා තැබුවත් දළු කුමාරයා කෙසේ හෝ මගේ සිරුර සොයාගත්තා. ඒ කිව්වේ දළයා ආයෙම ආවේ මොකටද? ඔබ මිය ගිය බව ආරංචි වුණාද? දියන්නේ අටවිය. එදා ගිරිදේවි දේවින්දට ආවේශ වෙලා කිව්වා, ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ මියගිය සිරුර සංගවල ආරක්ෂා කළා කියලා. ඒත් දළයා ඇවිත් ඒ සිරුර සොයාගත්ත කියලත් කිව්වා. මං ඇහුවේ ඒ සිරුර තිබුණු තැන හොයාගෙන දළයා ආවේ ඇයිද කියලයි. දළ කුමාරයා ආවේ මාව හොයාගෙන මම මිය ගිය බව නොදැනයි. හැම තැනකම කඳුළු වගුරුවමින් ඔහු මාව හෙව්වා. කෙසේ හෝ අවසානයේදී මාගේ සිරුර දළ කුමාරයා සොයා ගත්තා. මා මිය ගිය බව දැනගෙන මාගේ සිරුර වැළඳගෙන දළ කුමාරයා හොරා කනනක් හඬා වැටුණා. ඔබේ හැම දෙයක්ම දුටුවාද? ඔව්, මම හැමදේම බලාගෙන හිටියේ. මියගියාට පසුව සියතිවි නසාගත් නිසා මා යක්ෂ ආත්මයටත් මට සිදුවුණු අසාධාරණය නිසා දේව ආත්මයටත් විටින් විට පත්වනවා. ඒ කියන්නේ ගිරිදේවි යක්ෂ ආත්මයක් විදිහටත් දේවතා ආත්මයක් විදිහටත් පෙනීනවා කියන එකද? ඔව්, ඒත් මට දැන් අවශ්‍යයි මේ යක්ෂ ආත්මයෙන් මිදෙන්න. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න පුළුවන් මේ දේව දරුවට විතරයි. දේවින්දට පුළුවන් මට සිද්ධ වුණු අසාධාරණය මේ මුළු ලෝකෙටම කියන්න. එතකොට ඒ අය මා වෙනුවෙන් මා නමින් පින් දේවි. මට එය ප්‍රමාණවත්. හොඳයි, එය එසේ සිදු වේවි. එතකොට දළයට මොකද වුනේ? මම මේ ප්‍රශ්නය ඇහුවා විතරයි දේවින්ද එක පාරටම ඇඳට වැටුණා. මුළු ඇඟම තාඩියෙන් නෑවිලා. දේවා, මචං, දේවා දේවා, දියන්නේ අටවිය. අටවිය.
කියන්නේ අටවිය. අටවිය කියන්නේ අටවිය. ගිරිදේවි යන්න ගියා. ඇගේ පුරුන්දුව පරිදිම ඇය යලිත් දේවින්දට කරදර කරන්න වෙන්නේ. දේවා, දේවා, මචං! දේවා, මේ දේවා, දැන් කොහොමද බං? මේ මචං, ඔහු මැදි වාඩි වියන්. හරි, ඔය බිත්තියට හේතු කරන්නකෝ. මේ අමීෂා, වික්‍රමේවත් හිටියන ලේසි බං, මට ඊයේ ඉඳන් නිින්දක් නෑ. සෙව්වන්දි, අනේ වික්‍රම වෙක්කන් එනවද? හරි අමීෂා, මං සුටුස්කල් එක්කන් එන්න. දේවින්ද, අශීන්, අමීෂා, සෙව්වන්දි, වික්‍රම, මේ අය එක පවුලේ සහෝදර සහෝදරියෝ වගේ කටයුතු කරේ. ගිරිදේවි ශරීරයෙන් නිවත් වුණාට පස්සේ දෙවින්ද ප්‍රකෘති තත්ත්වයට ආවා. අබේස, ඇයි දෙවින්ද, පුතාට ඇඟට අමාරුද? ඇත්තටම සර්, මගේ ඇඟට තිබුණු අමාරුව කොහෙන් ගියද කියලානේ. මට හරිම සැහැල්ලුවක් දැනෙනවා දැන්. ආන්න සතුටුයි. මගේ ඔළුව පුපුරන්න වගේ කැක්කුමක් ඇවිත් තිබුණේ. මුළු ඇඟම තරලා දාලා වගේ. ඒත් දැන් එක හරි ගියා. මේ මචං, අදනම් පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා. හදවත් නිදා ගන්න දීපා. රිසර්ච් එකට ගිහින් මහන්සියවත් අරින්න උන්නේ උඹ නිසා. ඉතින් මචං, මට ඕන කමට මේ දේවල් වුණා නෙවෙයිනේ අශෙන්. මේ අය මේ විදිහට කතා කරමින් හිටියත් වැඩි වෙලා ඒ විදිහට ඉන්න බැරි වුණා. එක පාරටම දියන්නේ අටවිය. පිටපත GSV ගමගේ නිෂ්පාදනය තමීර මදුරංග ගමගේ හඳ දායකත්වය මදුෂාන් ජයමාල් පීරිස්, තමීර මදුරංග, පරුෂි මයොමි, තීක්ෂණ පටවැඳිගේ සමගින් සචිනී සත්සරණී. දියන්නේ අටවිය.